සැදත සුපින්බත් ඔබ හැම දෙනාටම. සදේව තුනේ අධාර්මික වචීවත් වෙන සයක් බසරට දෙවයට වඩා. ධාර්මික වජීවත් වෙන එක් දෙනයක දෙවිය උතුම් බව සම්බුදු දාම අපට පෙන් බාතිෙනවා. එකයි ධර්මික දෙවිපෝතකට පින්වත් ඔබට මක කියාතිෙන බෞද්‍යහාරූ පවාහිනිය මේ පැහිදී සන්නවිතනය කරන විදේශනාව බෙලසින් ආරම්භ කරන්නේ බෞද්්‍යහාරූ පවාහිනී දෙවන මෙතරයේ සිට. බවතුම් වූ දේශනා පිෙනුවෙන් සිදු කලා වූ ආරාධනය පිළිගෙන මැදිරයට වැඩම්කොට වදාහළ පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුකොට සාතුනතින් නමස්කාරපෝරකෝ පිගනිමු. අවසර අපේ හාමුදුරුවෝණේ සාතුූසාතුූ සාතුූ සදෑපතුනි අද මෙයුතුම් දේශනා පෙනුවෙන් සේපුණිකාමී දායකත්වය එකතු කරන්නේ උඩාමුල්ල මුල්ලේරියාව පතිංචි ඩෙහාල් පත්ම සිරි මහතා චන්ද්‍රරාණී සිගහිරා මහත්මය සහ දරුවන්ති දෙෙන ප්‍රධාන පවුලි පින්ගත්තරෙස අද බයවතුම් ූ දේශනා පෙනුවෙන් සියපුන්නිකාමී දායයිකත්වය එකතු කරන්නේ හමන්ටහා චක්හෙවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධහම්මන්මු නිරාජස්සේ සුනන්තුසග්ග මොක්හෙදන් දම්මස්සවනෙ කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතුවරහතු සබ්බ ධම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතුවිීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බධම්මි සුුවප්පටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්නිිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුණෝ සම්මා සම්බුද්ධස්ස. නමුෝතස්සෙ භගවෙතු වර හතුෝ සබ්බ ධම්මිසුව පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස දම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්මු භාගියඋතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වීවා දම්මස්වාමී ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු ශාසනාරක්‍ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගීම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝසාධෝසාධෝ ධර්මශ්‍ර වනා බිලාසී ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික් වාසනාවන්ත පින්වත්න අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘුකා කරගන්නට යෙදුණ සංයුක්ත නිකායේ පස්සනි පොතේ පහළමුවෙනි කොටසට අදාළ හැත්ත දෙවෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබින විශේෂ සූත්‍රයා සූත්‍රයේ නම තමයි සලලාගාර සූත්‍රය සංයුෘතිනිකායි සූත්‍ර ගත්තොත් හරි ගැම්ඹුරුයි සූත්‍රයේ දැක්වෙන කොටස ඉතාම කෙටී විස්තර කරන්න ගත්ත සමහර කාරණාවල් තියවුණ දීගනිකාය මජ්‍යමිනිිකාය සූත්‍ර පිටි මරගෙන විස්තර කරන්න වෙන කරුණු සංයුත්ත නිකාය වගේ සූත්‍ර භාග්‍යතු වහන්සේ විශේෂම දේශනා කරී උද්ගටි තඥ කියන ප්‍රඥාවන්තයන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ඉතාම කෙති මොහොත්තකින් අවබෝධ කරගන්න පිරිසට තමයි බාගතු වහන්සේ ඒ දේශනාවල් කළේ. අද තෝරගත්තු සූතරත් ඒ වගේම වටින සූත්‍රයා සසර ගමනි අපි වැටින මහා අනතුර භාග්‍යතු වහන්සේ බොහොම දරමානුකූලව කාරණාව දේශනා කළ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් වුණ සිවුවනක් පිරිසගේම නිර්වාණාවවබෝධයට මහා උපකාරයක් සලසන සූත්‍රරයක් හැටියට සලලාගාර සූත්‍රය හඳුන් වන්නට පුළුවන් අපේ භාග්‍යතුු වහන්සේ දවසක් සැවැත්නුවර වැඩවාසය කරන කාලී අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට මෙ නිමෙව කරුණක් කියනවා අනුරුද්ධය මේ ගංගානම් ගග නැගෙනහිෙරි දිසාවට ගලනවා බොහෝ පිරිසක් එකට එකතු වෙලා නැගෙනහිරට ගහගෙනයන්න මේ ගග බටහිරට ගහගෙන යන විතිර හදනවා ගංගා නම් ගඟ කියන්නේ බොහොම සුළුවෙන් හිතන්න පුළුවන් ගක් නෙවෙේ යොදුම් ගණනාවත් යොදුම් ගණනාවක් තිකයි. දඹදීව ගියපු පින්වතුන් දන්නවා ගංගා නම් ගඟ තරණය කරනකොට ඒ ගඟෙන් ගොඩමගොඩ යන පාලම කිලෝමේට කීක් නම් දිගයිත කියලා අති දීරි ගඟා පලලම විශාල දිගක් තියෙනවා භාගතු වහන්සේ දේශනා කරන මේ ගග කවුරුහර පිරිසක් එකට එකතු වෙලා බටහිර පැත්තට ගලන්ඩ හදනවා ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න ගමන් කරවන්නට වීරයක් ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ද හමුදුරගින් හනව අනුරුද්ද බොහෝ පිරිසක් එකට එකතු වෙලා ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්නට උත්සාහයක් ගත්තු කෝන්ට කරන්න පහසුයිද අපහසුයිද කියහනවා අඩු දහමුදුරු කියන සාමිණී තාම පහසුයි එක තරම් පහසු කටයුත් නෙමේ බුදුරජාන් වහන්ස දේශනා කරනවා මහනිනි ඒ ගංගානම් ගග ප්‍රතිවිරුද්ධ දිසාාවට ගමන් කරවන්නට යම් ජනතාවක් එකට එකතුවෙලා යම් උත්සාහයක් ගත්ත ඔවුන්ගේ උත්සාහය වෙහෙස වෙනවා පමණයි. වෙහෙසකට පත්වෙනවා පමණයි. හැබැයි මහනෙනී පහගතුරහන්සි දේශනා කරනවා මගේ සාාසනත් හරියට සතර සතිපට්ඨානය වඩන යම් භික්‍ෂවා නිවැරදිව සතර සතිපට්ඨානය වඩලා හිත දියුණු කරගත්තොති. ඒ භික්‍ෂුවට ලාබ සත්කාරවලින් අඩුපාඩුවත් තියෙන පුොළුවන්. කීර්ති ප්‍රසංසාවලින් අඩුපාඩුවත් තියෙන පුළුවන්. සිවපසේ බොහෝ අඩුපාඩුකන්තතිය ොළුව සිුරක් කඳදිනන්න පුළුවන්. දුෂ්කර ආහාරපාන ලැබෙනොවන්න පුළුවන් ගරාවැට ිච්ච සෙනසුනක ොහෝ රුක්ෂමූලයක වාසය කරන වෙන්න පුළුව. අති කටුක බිහෙත් අනු බව කරනවෙන්න පුළුවන්. භාගිතුන් වහන්ස කියනවා. ඒ සතර සධිපට්ඨානය හරියට වඩපු භික්‍ෂුව සිව් පස ලාබේ නිසා ඒ කීර්ති ප්‍රසංසා වලට තමන්ගේ හිත ඇදල ගනි නෑ කියලා තමන්ට මොනතරන් ලාභ සත්කාර ැබුණ සතර සතිපට්ටානින් තමන්ගේ හිත මුදව ගනි නේ ඒ සතර සතිපට්ටානය සුවයඒ මගේ ශාසනයේ ශ්‍රාවකය හොඳින් දැකල තියර එහෙම භික්ෂුවක ටැවිල්ලා තමන්ගේ ඥාතිකනි රටේ රජකිණි මහා සිටුවරේ අ බොහෝම දුක්කිතවන්න කෙනාගෙලාඟ ටැවිල්ලා කියනවා ඇයි යි තරම් මහදුකක් විදින්නේ එන්නකො මගේලාගේ මේ තරම් මහ සැප සම්පත් ගොඩක් තියෙනවා න සියලුම දන මං ඔබට දෙන්න මේවාරගෙන ඔබ සැප විඳින්න මොන තරම් පිරිසක් ගෙනල්ලා මොන තරම් ලාභයක් සත්කාරයක් කීර්තියක් ප්‍රසංසාාවක් සිව්පසයක් දුන්නා අර භික්ෂුවකගේ හිත වෙනස් කරවන්න බැහැලු. ඒක හරියට අ ගංගානම් ගඟ පිරදිගට ගමන් කරන ගඟ අනි පැත්තට ගමන් කරවන්නට වහස වෙන වගේ වැඩක් කියලා බලනම සර සති පට්ටාන හිත පුරුදුු කරගත්තම ඒක ඒකිනාට කොයි තරම් ලාභයක්ත අපි පිඟතුටු මතක ඇති රට්ට පාල හාමුදුරු බුදුරජණන් වහන්සේගේ කාලි කුරු කියන රටි ක රයිතුමාගේ රාජ්ජි එක ගමක ගම්මුල දැන පුතා තවසක් බුදුරජාණන් වහන්සේකින් බනක් අහලා දෙමව්පියන්ගේ විරෝධත්වය මැද බොහෝම උත්සාහයින් දෙමවෝපියන්ගේ අවසරේ ලබාගෙන ශාසනය පැවිදි වුණා තැවිදි වෙච්චි මේ රට්ටපාල හාමුදුරුව රහබව ල තුන් මාසක තමන්ගේ පියානන්ගේ ගෙදරට වඩින තීරණය කළා භාගතු වන්සේ දැක්කා රට පල හමුදුු රහත් වෙලා එනිසා වඩින ගමන කිසිම අනතුරක් උන්වහන් සිට වෙන්නේ භාග්‍යතු වන්සේ අවසර දුන්න බල හමුතුරුව මොලිීම වැඩම කරය කෝරාව රජතුමාගේ උයනට ද රටයන්න ප්‍රසිද්ධ පුද්ගලයකොගේ පුතේ කන්න නැතුව මහන වෙලාව අඳීන පලදිින් නැතුව මහන වෙලාව සුව කරගන බ රෝගයක් තිබල මහන වෙලාවත් නෙමේ මහා සැපසම්පත් ගොඩක් තියාගෙන සැපසම්පත් අත්හැරලා භාග්‍යතු වහන්සේකි කිර ශසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කුළුපොත්තේ කෝරව රජතුමා දැන ගත්තා රට්ට පාල හාමුදුරු මගේ උයනට වැඩලින්නවා කියලා ටබල හාමුදුරුව මොනගහෙනන කෝරාවව රතුමායි යනවා ප්‍රජතුමා ගිහිල් අහනවා ස්වාමීණී ඇයි ඔබව වහන්සේ පැවිදිුණි මම දන්න විදියටන යම්කිෙනෙක් සසුනක පැවිදිවෙනවන එක්කො ආහාර නැතුව එක්කො තමන් තනිකමින් ඉන්න නිසා එක්කො තමන්ට සුව කරගැ බෙර රෝගයක් ඇතිවුණු න් තමන්ගේ වයවුරු දව මත තම වයිසයි දැන් කාත් කවුරුවත්මට උපස්ථාන කරන්න නෑ මෙනි මේ කරුණු හතර නිසා තමයි මම දන්න විද්දිීට සමහරයි මහනෙවි භාගතුරහන්සේ හන රට්ටපාල හාමුදුරගින් අහනව රජතුමා ස්වාමීණී ඔබ වහන්සේ මහනුනෙමකටද ටටපාල හාමුදුර කියනවා මහරජය ලෝකයේ මට ප්‍රශ්න හතරක් තිබුණා ඒ ප්‍රශ්න හත්තරට උත්තර නැති නිසයිම මහනෝනේ මහරජ ඔබ කියන කරුණු හතර නිසා නෙමේ මේ ලෝකේ ප්‍රශ්න හතරක් මට තිබුණ ඒ ප්‍රශ්න හත්තරට උත්තර නැති නිසයිම මහනෝුණේ පළවෙනි ප්‍රශ්නය තමයි ඕනෝ ලෝකෝ අතික්තුූ තන්හාතාසු ලෝකයේ මිනිස්සු හැම දාම හැම වෙලාවකම කියනවා මට නැ කවරුවත් පවිහතුන ප්‍රෘතක්ජන කෙනෙකින් අපි විගතු අහලති නද ම දැන් හම්බ කරගත්ත ඇති මට දැන් ජීවත්වෙන ප්‍රමාණවත්ව මම හම්බ කරගෙන තියෙන්නේ මට ඒ ප්‍රමාණය ඇති කියලා ගේ ලබිච්ච ධනීය ඒ ප්‍රමාණින් ඉතුරු කරගෙන ජීවත්වන කෙනෙක් ඉන්නවදන ෘුපියල් පනස්ථහක වැටුපක් ගන්න කෙනෙ යාගෙන් ඇහු තියා කියනමොකක්ද මට ලක්ෂයක් විතර වැටුපත්ති බුණන මීට වඩා හොඳයි ලක්ෂයක් වැටුපක් ගන්න කෙනග ඇහු ක්ලක්ෂ පනස්ථාාව විතර වැටපත් තිෙන වන මට හොඳයි. ඒකෙනට එක්ලක්ෂ පනස්දහක වැටුපත් දුන්නත් ඊළකට කාලයක් කනකට මැහොත් කියයි මට ලක්ෂ දෙකත්්‍යබරන කොන්යි කවදාවත් මේ ලෝක කිසිම කෙනෙක් කිසිමදේකින් සෑහෙමකට පත්තින්නේ හැම කෙනාගේ මැහෝත් කියන්නේ මට නෑ න ඇ අපි තන්හාාවට දාසකම් කරන නිසයි අපට හිතෙන මේ මාදි කියලා අතිත්තුූ තන්හා දාසෝම තන්හාාවට දාසකම් කරන නිසා අපි හැම දාම කියන්න අපට නෑ කියලා මහරජය ප් මට උත්තරයක් නෑ මං ඉනිසා මහන වුණ. ඉට තවත් කාරණාවල් තුනක් කියනවා උපනීයති ලෝකෝ අද්දුවෝ මෙම කාරණාවල් හතරම පැහැදිලි කරල කියනවා මහරජ මගේ මේ කයි එහ ඉඳල පාදාන්තය දක්වාම ම තැන නෑ ජ රෝගී නොවෙන තැන රෝගී නොවෙන තැනක් නෑ මුළු ශරීරයම ගත්තම කොහින් ගත්තත් ඕන වෙලාවක ලෙඩවෙන තැනක් තියෙන්නේ මේ කය මට අයිති නෑ මට අයිති නැති කයක් මම දරාගෙනින් නිසා මහරජ මේක මට ඕන විදිට පවත්ව වගන්න ලෙඩ වෙනට කැමැති නෑ නමුත් මම අකමැති කියලා මගේකයි ලෙඩනොවී ත් න මේකය මගේන මම කියන වි්දිට ඒ පාත්වා ගනමට පුළුවන් වෙන්න ඕනන බලන්නකෝ වෙන කවුරුවත් අපට වෙන කාගෙවත් අපට හිංසාවක් ඕන නෑ සමහර වෙලාවට අපේකය අපටම කොච්චර හිංසා කරනද බල අපට කීවතාවක් අපේ දත්වට මප දිව හැපිලා තියෙනවද අපේ නියපොතු වැදිලා අපේ කොච්චර තුවාල වෙලා තියෙනවද වෙනකවුරුවත් කරපුහිංසා වලන වේ අපේ කය අපටම කොච්චර ඉංසා කල තියෙනවද ඇයි මට අයිති නොවෙන දෙයක් මගේ කියම අල්ලගෙන ඉන්න පිතුම කෙනෙකුට වාහනයක් තියෙනවා යකින මගේ වාහන්නේ මේ වාහනයක් තියෙන කෙනා තමන් පාරවල්ල ගමන් කරදි කොච්චර පරිසිමින් ගවන් කරත් ගේ ඇතුළට වාහනය පදවද්දි ගෙදර වාහනය නවත්වන තැනට වාහනය අරගෙනයද්දී හරි හොරුපුරුදු බවකින් ය වාහනය ඇතුළට දාන්නේ අපිතු මේයාගේ ඇතුළට වාහනේ නවතන අංගනයට වාහනේ දාන්නේ පසු පසටවිල්ලා. පුොරුදු කෙනෙක් බොහෝ කාලයක් වාහන එතනට දාළ පුරුදු කෙනෙක් සාමාන්‍යෙන් උනන්දුවෙන් ඒදිහාවල් බලන්නව හරිියලුයි හැබේ වාහන මකීන කොහිහරි වැදුර ඒ එතර ලොකු ගැටළුවක් නෑ. හැබැයි අපිතුම ගෙදර දරුවා අංගනයේ ලගසෙල්ලං කරකරඉන්නවා දන්න නෑමිය වාහනය ඇතුළට දානකොට දරු ඉවා කියලා තමන්ගෙම වාහන තමන්ගෙම පුතාහසු වෙලා මෙැරෙනවා එන වාහනෙ තමගෙන පුතත් තමන්ගෙන තම අකමැති දෙයක්න හිනම් වෙලා තියන්නේ ඉනම් මිල්ලෝක මොනවගත්තත් හමන්ට කියලා යිතිවාසික මක්නේ අපි හරියට අපි හරියට භවයෙන් භවියට භවයෙන් භවියට මෙකර කුලියට ගන්න වගේ දේවල්තම අප අරන්තියන්නේ රට පාල හාමුදුර කියනවා මගේ කය මට ඕනු විදිට පවතින්නේ මම ලඩවෙනවා මගේ කය මට ඕන විදිට පවතින නෑ මං වයිසට යනවා තු න කෝරවෙර අතුමගින් අන මහාරජ කොහොමද මහරජ ඔබට මීට අවුරුදු ගානකට කලින් ඔබේ කායික ශක්තිය ගැනහි තුි ස්වාමීණී ඒ ගැනනං මතක කතා කරන්න අතිපා ස්වාමීණී ඒකාලේ මම යුද්ධ පිටියටෙන් බැහැලා මට එක කඩුවක් එතරක් ඇති දාහක් එක සටන් කරන්න. දාහක්්‍ය එක සටන් කරඩ එක කඩුවක් හොඳටම ප්‍රමාණවත් මම යුධපිටියට බැහැලා එක කඩුවකින් දාහක් එක සටන් කරනවා. මට සමහරලාට හිතන ඒකාලේ මට ඉරදියක්වත් තියෙනවද කියලා. එක පියවරක් තියලා ඊළග පීවරමට උඩින් හිල තියන ොළුව කොට හාමුදුර හනවා මහරාජ දැන්කෝමත ස්වාමීණී දැන්මන් හිතල අඩිය ඇතියෝත් මෙතන තියෙනවා කියලා තියවෙන් නිතර නෙවේ වෙන තැනක ගො කෝරවෙරයි තුමට දැංවුදුු අසුවක් වෙනවා මම අතගත්තති මේතැනට ගන්නව කියලා ගැනනි නෑ ඒතැනට අත ද න එකට ගන්න ැගිත්තතුත් අඩි වන්නබ මෝට දාන ආහාර ටිකය හරියට බඩට දාගඩබේ එතකොට ඒවෙලා විදී රට්ට පාල හාමුදුර කීනො මහරජය ඕක තමයි සතිය අවසානය දකනවා අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයලෝක මොන දීතිමන තන්තිමට මුොක්කුම කව දහරි දවසක යන්න සිද්ධ විමා මේ රට්ටපාල හාමුදුරු දැ රජතුමා ආවි හිත වෙනස් කරලා නැවත සම්පත් දීල රට්ටපා හාමුරුවට මුණ හැර ප්‍රශ්නයක් තිබරන ඒකින් හිත මුදුව ගැන්ඩ නවත් රට්ටපා හාමුදුරුව හිත මුදුව ගන්ඩ දැන්ආයි කාටවත් යනවන පියානන් ගෙදරට මුලින් යනකොට ගෙදර දාසය කලින්දවසි පිළුම් වෙච්ච කැදෙටිකක් විසි කරන්නෙනවා දාසීටකීනවා ඔකුමගේ පාත්තරට දාන්න මුලින් අකමැත්ති වෙනවා බලවත් ලෙස ඉල්ලන නිසා හාමුදුරගේ පාත්තරට කැදෙට්ටික දානවා කන්න තබා හුණ ඟටවත් ඒ ැදටික ගණඩබේ ඒ තරන් අප්‍රසන්න දුර්ගන්දයක්ෙන්නේ එතකොට දාසි දැන ගත්තා අන මේ සිටුවරයගේ පුතානේද වහාම සිටුවරයට ගීලකිව්වා කැදටික වලදලිවරන කොටම තාත්තආාව රට්ට පල හාමුදුරන ලාගට මොලින් දොස්කිව්වා පසුව රට ප හම්ට ස්වාමී හිටිහි න්නම් අප ෙදරදානට වලින්. ට පලහමුදුර පොරුදුරා හොඳේ ම වටින්න දැන් තාත්තමකද කළින් අද වැළඳ පිළිුම් වෙච්චි කදන ඒකාලි රටේතිවෙච්ච උසස්ම ආහාරපානින් ධානය සකස් කළා ගෙදර තියෙන රත්තරා රිදිී මුතුමැණි ඔක්කොම ගේමැද සාලටගෙන ා හාදුරුවගේ ගහිකාලේ බිරිඳව හොඳින් සරසවල ගේමැද සාාලයෙන්ගේ නල තිකුවා දැන් රට්ටපාල හාමුදුරුද අන්ට වැඩිග ධනි පූජා කරා තාත්ත කියනවා ස්වාමීණී මේ තරම් මහ ධනයක් තියෙනවා සම්පත්වට හිමිකම් කියන්න කවරුවත්නේ වාමීන උබහසගේ භාරයාවත් ඉන්නවා ඇයත් අනි කඩයි ස්වාමීනී ඔය දුක් ජීවිතයත් හැරලා එන්න මේ සැපවිදින්නඒ අපිට හරි බරග අපට මේ දරාගෙන එන්න බෑ අපි තව බොහෝම කෙටිකාලය ඉන්නේ එන්න මේටි කැවිල බාරගන්ට ට පා හමුදු මොකද කියන්නේ පානනී ඔබට ඕක බරක් නං ආ එහා පැතේ ගතියනව ගිල්ලදාන්න මට කිසිම දයකින් ප්‍රයෝජනයක් නැ බලට පින්හතරී ඒතරම් ප්‍රකාශයක් කරන්න පුළුවන්ගුණේ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භූමියය ඉඋන්වහන්සේ දැන් වැඩවාසය ක පියගේ භූමියේ ඉන්න නිසා දැන් උන්වහන්සේ මාරයටවත් බෑල්ල ගන්න භාගතුන් වහන්සේ සකුණක්ග සූත්‍රයේ දිදේශනා කරනවන පියාගේ භූමියේවාසය කළොත් මාරයටවත් බෑ අල්ලගන්ඩ. මොකද පියගේ භූමියය සතරසති පට. ගදුහන්ස උදාහරයක් කියනවා එක කැටකිල්ලි පැටියේ දවසක් කැටයක් කුඩට වෙලා හිස් අවකාශයේ ඉදිහා බලාගෙනරන්න කොට එක උකුස්සෙක් කැවෙල මේ කැටකිල්ලි පැටිය ආරගෙන ගියා යනකොට කෑගගහ යනවා මගේ පියා කියපු විදිහට මං හිටියන්න අද ම නොබට හුව නෑ කියලා උකුසාහරි මාන්නක් කාරයි අනු නොබි පියාගේ ප්‍රදේශයමොක්ද ට කු සහනෝ දැ නොබහිතන ඕක යට හිතිය කියළ ට නොබ අල්ලගන්න බැරිද හරි ඔන්න මංත් තැරිය යන්ඩ මං අල්ලල පෙන්න්නන්න කු සහසින්දල වේගේ ඉගෙනවක් ැටේ පැත්තට කැටේ උඩට වෙලා කැටකිල්ලි පැටිය ද වෙලාවක්කි දලා උකු සල්ලන් වෙනකොට කැටය තුල්ටග වේග පාලනි කරගන්න බැරි කුසා අර කැටේ පපුුව වැදිලා එතරම මරණයට පත්වුණා. භාගිතුස් දේශනා කරනවා සතර සතිපට්ටානේ නම් මේ භූමි ඉන්න තා කල් මාරයගේ ග්‍රහණයට අල්ල ගණ්ඩ අල්ලගන්න වේ. හැබැයි ඔය භූමිී අශ්‍රච්ච දවසක යි භූමිං ඉවත්ච දවසක ඕනම කෙනෙක්ව මාරයාගේ දැලට උගුල ටහුෙට. අපිට මේ මාරයාගේ උගුලට හසුුවෙන ප්‍රධානම තැනත් තමයි භාගතු වහන්සේ කියන ලාබ සත්කාර. භික්‍ෂුවට විශේෂයම කීනවා ලාබ සත්කාරවලට ගිජු වුණු එතිරම් පටන්ගන්න ඒකිනාගේ විනාශය. දේවදත්ත හාමුදුරන්ට දවසක් කියනවා. මහනනි මේේ දේවදත්වයන්ට මේ ජීවිතයේ ලාබසත්කාර ලැබනම අර අකුසැල කරම ඉස්මතුවෙන් ඔොන නිසාලු ලබසත්කාර ලැබුණ නැන් උහන්සගේ පිනට තමයි රජවරුග ප සංසා ලැබුණ බොහෝ පරිස්කාර ලැබුණ ඉන්න ස්ථාන ලැබුණ බොහෝ පිරිවරක් ලැබුණ කෝම ලැබුණේ දෙවදත් අ හමුදුරගේ පිනට හැබැයි ඒ පින ඉස්මතුවෙලා තියෙන්නේ අකුසල කරමි ස්මතු කරගන්නලු අපි සමහරලට අදකාල කියනවන මේ වැඩදි වැඩ කරන මිනිසුන්ට මීතරම් හරිියන්නෙත්තේ කියල ප්‍රශ්නය තියවන සමහර වෙලාවට සමහර වැරදි කරණ මිනිසුන්ට ගොඩා හරියන්නෙම වැඩිපුරුම පව් කරගඩ තමන්ගේ ජීවිතේ කරද රැන සිතා කල් සසරේ බය එකෙනට දැනන්නේ ඒ නිසා තමන්ට ඒ නිසා තමන්ට මේ වැරැද්දෙන් හිත නිදහස් කරගන්න හිතේ අධිෂ්ඨානයකුත් නේ එනිසා භාග්‍යතුන් වහන්සේ කියන්නෙම මේ සතර සතිපට්ඨානයම හැමෝ මොහොතකම වාසය කරන්න දේවදත් අහාමුතුරු නැසුන වගේ බොහෝදනක් මේ උගුරට අහෝනොත් නැසද පුළුව සංයුත නිකයි දෙවිනි පොත්තේ නිධනවක්ගේ එක සූත්‍ර ඇත් තියෙනවා ඒ පොත්ත සූත්‍රී කියලා එක තියෙනවා සෝවාන් වෙච්ච අම්ම කෙනෙ ෝවාන්වෙච්චම්ම කෙනෙක් හිතනව කියල කියනවලු තමන්ගේ පුතා ගැන මගේ පුතා හත්තක ආලවක චිත්ත ගෘහපති වගේ වේවා කියලා දෙමවපයෝ දරු මීමී තැන්වලට යයි කියලා බලාපොරොත්තුවවා තියෙනවනි සෝවාන්නේ චම්මෙනෙක් තමන්ගේ පුතා ගැන හිතනව කියල කියන්නේ මගේ පුතා හත්තක ආලවක වගේ මගේ පපුතාත් චිත්ත ගෘහපති වගේ වේවා කියලලු හිතනව කියල කියන්නේ. ඒ වගේ භාග්‍යතුනාන්ස දේශනා කරනවා. මගේ ශාසනී ශ්‍රාවකයෝ මම බලාපොරොත්තු වෙන්නේ සාරිපපුත්ත මොක් ගල්ලාන කෙනෙමි මහතෙරුන් වහන්සේ වේවා කියලලු. ඒක තමයි අන්තිම මට්ටම එතිනින් එහා පැත්තට මට්ටමක් නෑ තමයි අන්තිමම මට්ටව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෝවානෙච්ච අම්මා තමන්ගේ සාාසනය කෙනෙක් පැවිදිවෙන වන එක බුදුරජාන් වහන්සේගේ ශාසනය කෙනෙක් පැවිදි වුණු තමන්ගේ දරුව පැවිදි වෙනකොට හිතනවලු මගේ පුතාට රහත් බව ලැබෙනකම්ම ලාබසත්කාර නොලෙබේවා කියලා බල මුොනතරන් වටින පාර්ථනාවද අම්ම කරන්න සෝවාන වෙච්ච අම්මා තමන්ගේ පුතා පැවිදිවෙනකොට හිතනවලු මගේ පුතාට රහත් බව ලැබෙනකම්ම ලාභසත්කාර නොලෙබේවා මොකද දන්නවා ඒ ලාබ සත්කාරවලට ගිජූුණොන් මගේ පුතා ගරමුණ බිඳනවා කියලා. දිමෝපියෝ කැමිති නෑන තමන්ගේ දරු දුක්කින්ද නො බල හැබැයි සෝවාන්න ච්චම්මා සෝවාන ච්චම බලන්නේ සසර දුක පිළි බදව. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ මික තැනක සඳහන් කරනවා සව බිකු කල සූත්‍රයක භාගතුරන්සේ දේශනා කරන සෝවාන ිච්චකිනාග විතරක් නෙවී රහතන් වහන්සේටත් ලාබසත්කාර නොලබෙනවන හොඳයි ක භාගතුහස කියන්නේ.ඒ රහතන් වහන්සට රහ ලාබසත්කාර නොලබෙනවන හොඳයි කෙහිතන්නේ රහත් බව ලැබිච්ච දවසටත් ලාබසත්කාර ලැබුණනුතින්. න්සගේ රහත්බවට හානියක් වෙනි නෑ. ප්‍රහතන් වහන්සේට මේ ලාබ සත්කාර වැඩි වුනා කියලා උන්වහන්සේගේ රහත් බවට කිසිම හානියක් වෙෙන නෑ හැබැයි උන්වහන්සේට පිරිනිවන් පාන වෙලාවේ වැඩිපුරුම ලාභසත්කාර වැඩි වුනොත් ලොකු අලාභයක් වෙනවා. මොක දලාබිය උන්හන්සේට තමන්ට කැමැති කැමති සමාපත්තින්වට සමවදදින නැති වෙන වෙලා. අප සාරිපුත්ත මහරත්න්හසේ පිරිවන් පානකොට සියලුම සමාපත්තිංවලට සම වැදිල තමයි උන්වහන්සේ පිරිවන් පෑණි හරි උදාහරණය කියනවා බොහෝ වස්ත්‍රතියන රජකෙනෙක් වස්ත්‍රතියන පෙට්ටිය ඇරලා තමන්ට කැමතිැමති කැමතිකැමති වස්තරයක් අරගෙන අඳිනෝ වගේ ඒ සමාපත්තියට සමවදින පුළුවන් ශාවකයා කැමැති කැමති සමාපත්තින් වලට කැමති කැමති වෙලාට සමවදිනවලු සාරිපුත්ත මහරත්තන් වහන්සේ මේ ශාසනය පළමු ශාවකයන් වහන්සේ ඒ විදිටම පිරිවන් පාන වෙලාව සම ඇතනා හැබ අපිහිතමු ඒ රහතන් වහන්සේට බොහෝ පිරිසක් හිටයන හැම වෙලාමේ එනවනි රහතන් වහන්සේ මොනගෙහින්න මුොඩගැහෙන්න එ එන වාරයක් වාරයක් ගනේ එන පිරිසව මොුණගහෙන කාලේ වෙෙන් කරන වැඩි නිසාඋහන්සට පිරිවන් පාන වෙලාවිද්දිවත් ඒ නිදහස නැති වෙනවා එනිසයි භාගතු වහන්සේ කියන්නේ රහතන් වහන්සේටත් ලාබට සත්කාර නොල බේවා කියලා හිතන වනන්ලු ඒකත් වට ට රහතන් වහන්සේ ගැනත් එහෙමි හිතන වන කෘතක් ගනපි ගැන වර කතා අපි ෙන මොන වගේ ප්‍රාර්ථනවල් කරන්න නැද්දම නිසාසනී අපේ දියුණුවවිෙනින් අපි කොච්චර වීරය වඩන්න වෙනවත හිත සකස් කර ගන්න වෙනවත ගො එහෙම භාග්‍යතුන් වහන්සේගේ සීමාවෙන් ඉවත්තුනුත් ඒනාට අන තුරක් වෙන්න පුුවන් නිසාසන සුරමිී ක්ෂාපදය පැවවි එවැනි කරුණක් නිසානි සාගත කියල භික්ෂූන් වහන්සේ නම මට මතිකට අපේ ශසනය අසු මශ්‍රාවකෙන් වසෙනවා මෙසාගත තෙරුන් වහන්සේ ඉර්දිමති දවසාක් එක ගමගෙහිටපු මහා නාගකු දමනී කරා ගමී මිනිස්සුමිකට පැහැදිලා එක්තරා පානවර්ගිය එක්තරා පානවර්ගයක් මේ හාමුදුරන්ට දෙන්න පටක්ගත්තා ඒ පානවර්ග සභහාවේ තමයි වැඩිපුර බිවූත් මත් වෙනවා දැන් ගමී නොක්කෝම පිරිසමේ හාමුදුරට අතිශයම පැහැතිලා හාමුදුට ගොඩා පැහැදිලා දැඟඉන්නේ දෙ දායක පිරිසගේ හිතරිද වන්න බෑණ මුරට ගොඩක් පැහැදිලත් ඉන්නවා දායක පිරිසගේ හිතරිීද වන්නක් බෑ ශද්ධහාවෙන් ගියනදී බාරගන්නත් ඕන හැම ගෙදරකම දෙර පානවර්ගය පූජ කරනවා මෙහාමුදුරු සියලුම ගෙවල්වට අනුග්‍රහ කරන්න පොඩ්ඩ පොඩ්ඩ ගත්තා මද වශය මද වශයෙන් ඒ පානවර්ගය අරගෙන වනාන්සේ පානි කර එක ගෙදරකට නව දෙන ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් පානය කරනවා තව ගෙදරකට යනවා ඒ දෙන ප්‍රමා පොඩි ප්‍රමාණයක් පානය කරනවා ඉති මුළු ගමීම දෙන සියල්ලම බීල එකට වඋනාම ලොකෝ ප්‍රමාණයක් වලඳලා හැබැයි ඒ පානවර්ගේ සභභාවය තමයි වැඩිපරබියුවෝ මත්වෙනවා දැන්ම හාමුරුවන්ට කෝම බිලිවර නෑම ලොකු ප්‍රණයක් වලන්තු පනිසා උන්වහන්සේ මත්තල ඇ දෙගෙන වැටුණා භාගිතුන් වහන්සේ ළඟටගේ හිලානවා කොහොමද සාගත දැන් නාගේක්තතිය ගැනටියෙක් දමනය කරන පුළුවන්ද කියලානවා දොස් කියලා ආන්‍ය ඒ වෙලාවි තමයි සුරාමේරී සික්ෂාපදය පණවන අපේ සාාසරී. මොකද ඒ යසයට ගිජි වෙලා ැ හිතරරිද වන්න බේ දායිැන් දුස් කියන්න බේ එහෙම ගිජු භවට පත්වනොත් ඒකත් වවිනාසයා නිසම ලාභ සත්කාරත් එක ගැටෙද්දී හරීයට හිත පරිසංකර ගණඩවන අපි හැම දෙනාව ගිහි ජීවිතය ගත කරන ඇති ීමයි සීමාවක් නැතුව තමන් ධනයටම ගිජු වෙලා කාලේ කැප කරන්න ගත්තතුොත් අපි මේ මනුෂ්‍ය ලෝකට ආපු අරමුණට මොකද වෙන්නකිල බල සිල්ගන්න වෙලාවක්නේ අද ගොඩක් අයි කියනවන රැකියාව කරන තැන පෝයි දවසවත් නිමාටු දෙන්නේ. දන් දෙන වෙලාවක්නේ භාවනාවක් කරන්න වෙලාවක් නෑ ඉන්සා හැම මොහොතකම මේ සතර සතිපට්ඨානය වඩනම කියන එක භක්‍ෂූන්හස ලැවේ චපිටත් ගිහි පින් උතුම්වෙ චෝබටත් අපි හැම දිනාටම ඉතාම වටින ප්‍රයෝජිනයක් බවට පත්තරවා එනිසා මී කාරණාව බයි දෙැනගෙන සසරුදුකින් එතරවන්නට නම් අපි හැම මොහොතකම සිහයෙන් කාලය ගත කරන්නට ඕන දේශනාවට තිබෙන කාලේ වෙලාවත් අවසං වෙලා තිබිෙන නිසා අපි මේ දේශනාව නිමාවට පත් කරනවා නමුත් සාකච්ඡා කරන ගත්තුතින් කෙලවරක් නැතුව සාකච්ඡා කරන්නට පුළුවන් ඉතාම වටින මාතෘකාවා එහෙමනම් දේශනාවේ කරපු ප්‍රමාණේ මට්ටමට අනුව පින්වත් හැමදිනාම තමන්ගි හිතේ වීරයක් උපදබගණ්ඩ තමන්ට ලාබිය තමන්ට කීර්තියක් තමන්ට ප්‍රශස්සාවා තමන්ට යසසක් ලැබෙන හැම මොහොතකම සිහියෙන් ඒ දේවල් මඟගේ ජීවිතයට ලබාගණ්ඩ මොකද ඒත් තුළින්ම තමගේ සංසාරගමට ලොකූහානියක් යොකූහානියක් වෙන්නට පුළුව. එනිසා එයින් කම්පාට පත් නොවී සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරමින් ශ්‍රද්ධාවෙන් වීර වඩන්නට ධර්මශ්‍රවනය කරපු ශ්‍රාවක පින්මත් හැමදිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාධෝ කියා ප්‍රාර්ථනා කරනවා. හොඳ හිනං අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදිට මුළු මහත් ලෝකයා කකිරහිම මහත් අනුකම්පාවෙන් ධර්ම දේශනාවේ දායිකත්වය ධරමින් දේශනාවට සම්බන්ධ වෙනවා. තුන්සිය හැත්ත හතරෙන් පහ උඩුමුල් මුල්ලේරියාව ලිපිනේ පදිංචි නිහාල් පත්මසිරරි මහත්මා අන්ද්‍රාණ සිගේරා මහත්මිය සහ දරුවන් තිදනෑ ඇතුළු පවුලේපින් තුනී අද මේ දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනු ලබන්නේ. එ පංවතුන් බලාපොරොත්තු වෙනවා KMD සරණේලිස් පියාණන්ට රුවිතන් සිගේරා පියාණන්ටඩA නන්ධාවතී මෑණියන්ට ඩිංගිරි බන්ඩා පාණන්ට නෝනා මැණියන්ට කියන මිනිමේ පින් ඔතුන්ට පිින් අනුමෝදන් කරලා පර්ලෝකී ජීවිතයේ සූපත් ඒවා කියන පාර්ථනාවෙන් පන්‍යානුමෝදනා කරන්නයි අද මේ ධර්මදේශනාවේ මෝලික ප්‍රාර්ථනාවක් වෙලා තිබෙන්නේ. එමනං අද මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවින් ධර්ම දේශනාවක් සිදුකරවලා ඒත් ධර්ම දානමේ මහපු්්‍යෙ කරමි සිදුකරල රැස්කරගත්තාාවූ සියලො කුසලානි සංස ධරමියෝ. ඒත් නම් සඳහන් කරපු නොකරපු සංසාරයේපින් බලාපොරොත්තු වෙන සියලුමියගේ ඥාතිීන්ම පින් අනුමෝදැන්වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරය සත්‍ය ධරමේම අවබෝධ වේවායි සාධෝ. සාධෝසාධෝ කියා ප්‍රාර්ථනා කරගමු. එවගේම RL ධර්මවති ආදරණී මැනියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මැනියන්ට නිදුක් නීරෝගේ දීර්ගාාවසුවයේ සැලසේවා, චිරජීවනය සැලසේවා, කායික මානසික සුවපත් භභාවය සැලසේවා, ධර්මදේශනාවට සම්බන්ධ ෝස් සියලු දිනනාටමත්. නිදුක්භව නිරෝගී බව සැලසේවා කෙළමේ වෙලාවේ අපි සාධෝ කියයා ප්‍රාර්ථනා කරනවා. දායිකත්වයේ දරන නිහාල් පත්මසිරි මහත්මා චන්දරාණය සිගේරා මහත්මිය ඇතුළු දරුවන් තිදනා ප්‍රධාන පවුලේ හැම දෙනාටම මේ දරම දානේ මේ මහපින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටම මේ ජීවිතේ සියලු යහපත් බලාපොරොත්තු පැතුවන් ඉටු කරගන්නට. මේ සද්ධර්ම දානෙම මේ පින්කමෙන් ලබන සීලු කුසල් හේතුවාසනා වීවාකි ලපි මේ වෙල්ලාවේ සාධෝ කියයා ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත්තාවෝ සියලො කුසල ධර්මියන්ගේ බලේන්, භාග්‍යෝවතුන් වහන්සේගේ ලෝතුරුසී සද්ධර්මය, කිසිම අඩුපාඩුවක් නැතුව බොහෝම කරුණාවෙන් අපට උගන්වන මාගේ ගුරුදේවුත්තමාණන් වහන්සේ මේ පිං බලේන් නිදුක්වේවා නිරෝගිවේවා. සුවපත්තේවා දිගාසිර සම්පත් ලැබේවා අවසානෙ ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුක ප්‍රතිපදාවින් සලු දුකින් මිදම්වා මේ සියලු කෙලිස් බරින් නිදහස්වින්වා අජර වෝ අමරෝ නිවන ලැබසැනසන්නට මේ කොසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාදූ සාධූ කියා ප්‍රාර්ථනා කරගමුෝ. ආකාසට්ටහා්චබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්හන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා ප්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාමහිද්දිකා පුං්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කංතු සම්මා සම්බුද්ධසාාවකං.